අපි හැමෝම කැමති අපිට හදවතට ප්‍රීතියක් ගෙන දෙන නැත්නම් අපි ආස කරන දේවල් කරන්න අපි කැමති. අපේ සිත ඉල්ලන දේවල් දෙන්න අපි කැමති. ඒක තමයි මිනිස්යාගේ ස්වභාවය. හැබැයි නැවත උත්පාදනය ලැබූ කිතුබැතිය කැඩේට යේසුස් ක්‍රිස්තුස් වහන්සේගේ සිත ඉල්ලලා අපි යාඥා කරනවා නම් යේසුස් වහන්සේට තිබුණේ පියාණන් වහන්සේගේ කැමැත්ත කිරීමට මිස උන් වහන්සේගේ ආසාවල් ඉෂ්ට කරගන්න නෙමෙයි. පියාණන් වහන්සේ මොකටද ආස? ඒක කරන්න තමයි උන් වහන්සේගේ කැමැත්ත තිබුණේ. ඒකයි යෙසායා 53 6 වෙනි පදයේ අද දවසේ අපි අධ්‍යයනය කරනකොට එතන මතක් කරන අපි සියල්ලෝම බැටළුවන් වෙන් මුලා වී එකිනෙකා තම තමාගේ මාර්ගයට හැරී ගියමුව. ස්වාමින් වහන්සේද අප සියල්ලන්ගේ අයිතුකම උන් වහන්සේ පිට තැබූසේක. හැමෝම තමන්ට කැමති දේ කරමින් හිටියේ. මේ ලෝකේ පාපයට අසුණු ලෝකේ ඔබගේ මගේ තත්වයේ ඒකයි තිබුණේ. හැබැයි තාමත් අපේ තත්වයේ ඒකද? යසාය එපිස පොතේ දෙවෙනි පරිච්ඡේදයේ අපිට තුන්වෙනි පදෙත් මතක් කරනවා අපි මේ වරක් හිටියා මාංශයේ තෘෂ්ණාවල හැසිරෙමින් මාංශයටත් සිතටත් කැමති දේ කරමින් ස්වභාවයෙන් අනික් අය මේ උදාසි දරුවෝ සිටියා. දැක්කද? අපිට මතක් කරනවා අපි හිටියේ මෙන්න මේ තත්වයේ. හැබැයි මගේ සහෝදරය සහෝදරිය අපේ සිත තාමත් ඒ වගේද? අපි කැමති දේ කරමින් ඉන්නවද? පියාණන් වහන්සේගේ කැමැත්ත අතහැරලාද අපේ ජීවිතේ අපි මේ ගමන ඉදිරියට යන්නේ? යේසුස් වහන්සේට තිබුණු සිත ඒක නෙමෙයි. යේසුස් වහන්සේ ඒ මිලය ගෙව්වේ යේසුස් වහන්සේ හැම දෙයක්ම කැප කළේ පියාණන් වහන්සේගේ කැමැත්ත පියාණන් වහන්සේ ආස දේ කරන්න. අපේ සිතත් ඒ වගේ වෙනවට නිවිද උන්වහන්සේ කැමති. ඉතින් මේ යසාය 53 පරිච්ඡේදයේ අධ්‍යයනය කරනකොට අපේ සිත උන්වහන්සේ වගේ දවස ගානේ අපි වර්ධනය කරගන්නකොට ඒක අපිට කොච්චර වැදගත්ද? පාවුලුතුමා පළවෙනි පරිච්ඡේදේ කතා කරනවා පිලිප්පි පොතේ 23 වෙනි පදය. පාවුලුතුමා කියනවා මට දෙකක් තෝරගන්න තියෙනවා. මං කැමති මේ ශරීරයෙන් තුරන් වෙලා ගිහිල්ලා මං කැමති යේසුස් වහන්සේත් එක්ක සදාකාලික ජීවත් වෙන තැන ඉන්න මං කැමති. හැබැයි ඕගොල්ලන්ගේ අවශ්‍යතාවයට මං මේ මාංශේ ඉන්න ඕන නම් මේ පොළවේ ඉන්න ඕන නම් මම තවත් ඉන්නවා. නැත්තම් පොළවට වැඩිය මට ස්වර්ගේ හොඳයි. හැබැයි මම ඕගොල්ලන්ගේ අවශ්‍යතාවයට මං ඉන්නවා මෙතන. බලන්න මේ සිතද අප තුල තියෙන මගේ සහෝදරය සහෝදරි. පාවුලුතුමාට තිබුණා යේසුස් වහන්සේ තුල තිබුණු සිත මේක නෙමේද? යේසුස් වහන්සේ මතේ 26 වෙනි පරිච්ඡේදයේ කී තැනක අපිට කතා කරනවාද? මගේ කැමැත්ත නොවේ පියාණනි ඔබ වහන්සේගේ කැමැත්ත ඉෂ්ට වේවා. මම වේදනාව විඳින්නම් ස්වාමිනී. මම යටත් වෙන්නම් ස්වාමිනී. මගේ ආසාව නෙවෙයි ඔබ වහන්සේගේ ආසාව ඉෂ්ට වෙන්න ඕනේ ස්වාමිනී. ඒකද අපේ හිත? ඒකද අපි අද දවසෙත් අපේ ඇතුලේ තීන මොර ගැසීම? ස්වාමින් වහන්සේ දකින්න අපේ සිත. ඔබයි මමයි උන්වහන්සේගේ කැමැත්ත කරන්න සිතට ගන්නවා නම් පියාණන් වහන්සේගේ කැමැත්ත කරන සිතක්ද අපි තුල තින්නේ නැත්නම් අපිට ඕන දේ කරන සිතක්ද? සෝදිසි කළ බලමු මගේ සහෝදරය සහෝදරිය. උන්වහන්සේ කැමති දේ කරන්න අපේ සිත ඒ විදිහට වෙනස් කරගමු දවස ගානේ. උන්වහන්සේකට අපිට උදව් කරයි. නැවත උත්පාදනය ලැබූ කිතුබැතියන් හැටියට අපේ සිත ඒ විදිහට වෙනස් විය යුතුමයි. ඉතින් ඒසේ කරන ස්වාමින්වහන්සේ අදත් අපිට ධෛර්යය ශක්තිය දෙනසේක්වා. ඔබට ජේසු පිහිටයි. සුබ දවසක්.